யா கேசம் தேசம் சஸ்தானம் சம்ஹி சம்ஹி சஸ்தனிகாயே யாசி சஞ்சாசி ஒக்கந்தி அபிநிப்பந்தி கந்தானம் பாதுபவோ ஆயதனானம் பஹிலாபோ அயம் உச்ச காவுசுவ ஜாதி பட்டமங் போதி பல்லங்கம் துதியஞ்ச அனிம்மிசம் தத்தியஞ்சங்க மனங் செட்டங் சதுத்தங் ரத்தநாகரம் பஞ்சமங் அஜபாலஞ்ச முஜலிந்தேன சட்டமங் சத்தமங் ராஜாயதனம் வந்தே தம் முனி சேவிதம். සම්මතය කියන්නේ ඇස කන නාසය දිය කය මන කියන මේ සලායතනන්දි සාදාගත් මේ සම්මත ලෝකේ මම ඇතුළු මේ භෞතික ලෝකේ බුදු කියන මාන්තේ මේ ලෝකේ කියලා කියලා වදාළේ මේ සලායතනන්දි සාදාගත් මේ භෞතික ලෝකේ නෙමෙයි බුදු කියන මාන්තේ මේක වදාළේ සංගය පමණ ශරීරයේ සුර පනවා වදාළේ ලෝකේ කියලා කියලා කියන්නේ මේ බඹයක් පමණ ශරීරයේ තුන සමා සුලමයි මේ බුදු කියන නාමයේ කියන ලෝකේ තියෙන්නේ. ඔය දෙකේ වෙනස සම්මතේ හා පරමාර්ථේ වෙනස වටහා ගන්න ඕන. සම්මතේ කියන්නේ සලායතනයන් තුලින් හදාගත්ත භෞතික ලෝකේ බුදු කියන නාමයේ පරමාර්ථ වශයෙන් ප්‍රකාශක දර්ශනයේ ඉමාංශේ ප්‍රඥාකින් දැකපු ලෝකයේ තියෙන සමා සුලමයි. ඒකයි මේක පච්චත් සංවේදිකබ්බේ වියෝ වීති කියලා කියන එක සමා විසින්ම ප්‍රත්‍යක්ෂ කොට ඉතුයි කියලා කියලා උන්වහන්සේ වදාරන්නේ ඒකයි. මේ නිවන කියන එක සමා සූලම තියෙන වතුරේ ඉන්න මාළුවේ වතුර හොයාගෙන යනවා වගේ තමයි මේ කවුරුත් මේ පුදුම කිරිස් කියන්නේ. නිවන මෙතනම තියෙන නමුත් දකින්නේ නැහැ. සමා සූලම තමයි මේ නිවන තියෙන්නේ. බුදු කියන අනන්ත උපත කියලා සඳහන් කරපේ කෂ්මී පුජර්ජන ඉන්නතුන් කොන්නත් වැල්දිය වටහාගල තියෙන මෞකිතින් බිහිවීමක් කියලා ඉස්මේ තියන්නේ. නෑ බුදු කියන අනන්තේ මෞකිතින් බිහිවීමක් නෙමෙයි උපත කියලා පස්ස ඉබංග සූත්‍රයේ තියෙනවා මං පින්මතුන්ට සාහිත්‍යයක් වෙන අයිමින් කතා කරන්නම් ඒ පස්ස ඉබංග සූත්‍රයේ තියෙන ගාථා පාඨේ යා තේසං තේසං සත්තානං සම්හි සම්හි සත්තනිකායේ යාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතුබවෝ ආයතනානම් පහිලාබෝ අයං උච්ච කාවුසුව ජාති සත්‍යං සූත්‍ර බුද්ධයන් වහන්සේ භික්ෂුන්ට කියනවා යා තේසං තේසං සත්තානං සම්හි සම්හි සත්තනිකායේ කියන්නේ මෞකුතින් මේ ගිහිවිච්චි සත්‍යයා තුලම මේ ධර්ම කරුණු පැහැදිලි කරන්නේ පහේ සත්‍ය ස්වභාවයක් තුල ඇතිවන සමා තුල ඇතිවන ඉපදීමක් හා පහළවීමක් බුද්ධයන් වහන්සේ මෙතනින් පැහැදිලි කරා ඒ සත්‍යය ඒ සත්‍ය ස්වභාවයන් තුලම දැන් මම ඒක සත්‍ය ස්වභාවයක් නැමෙතින් ඉන්න තුලා සත්ව ස්වභාවය සත්ව ස්වභාවය තුලම ජාපදීන සංඥා නැවත උපදී ඉපදිලා නැවත උපදිනවා නම් ඔය අතරේ මරණයක් තියෙනවා කියලා අමුතු කියන අවශ්‍යතාවයක් නැහැ ප්‍රඥාව තියෙන කෙනෙකුට තේරෙනවා ජාති සංඥා උපදිනවා නැවත උපදින ඔක්කාන්ති පහළවේ අබිනිබ්බන් අතුරු වහන්න අපි සිතුවිලි හදලා උපමස්කම් කරලා මෙතනට දෙනවා සිතුවිලි කියන එක පහළ සිතුවිලි පහළ වෙන්නේ යන ගමනට කියන්නේ සංසාර ගමන. සංසාර ගමන පල්ලයට යන. ඒක බුදු කියන්නේ මම කියනවා හේතුඵල ධම්මය. හේතුවයි ඵලයයි. මේ හේතුව හා ඵලය සිද්ධ වෙන්නේ පංචස්කන්ධයේ කර්ම කොටියි. පංචස්කන්ධයේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. ඔය පංචස්කන්ධයේ තුලින් මේ මම කියන සත්‍ය උපද්දවන්නේ ඔය පංචස්කන්ධයේ තුලින්. මේ පංචස්කන්ධයේ තුලින්ම පමණක් නෙමෙයි මේක පංච උපාදානස්කන්ධයකුත් සැදී. වර්ණ උපාදානය, ශබ්ද උපාදානය, ගන්ධ උපාදානය, රස උපාදානය, පොට්ටම්බ උපාදානය. පංචස්කන්ධය පහළීමේ හේතු කොටගෙන පංච උපාදානස්කන්ධය කියන ඵලයේ උපදිච්චේ හේතුයි ඵලයයි පංච උපාදානස්කන්ධය කියන හේතුව හේතු කොටගෙන පංචස්කන්ධය කියන ඵලයේ උපදිච්චේ එකකට එක පටිච්ච සමුප්පන්නෝ තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ පංචස්කන්ධය වෙනමයි පංච උපාදානස්කන්ධය වෙනමයි නෙමෙයි එකකට එකක් පහුවෙන්නේ නැතුව තමයි මේ පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය නිදර්ශනයක් අරගෙන ගත්තොත් අපි සියම් බලා කියලා මේ සිතිවිල්ල පහළ වෙන්න තියෙන තලයක් ගොඩනගන්නේ. දැන් මේ පිළිසුන්ට මේ ආලස් කාලෙක සියම් බලා දැකීම නැති වුණාට සියම් බලා දැක්කේ කොහොමද? පුංචි කාලේ
මේ තමයි සියඹලා කියලා කියලා කවුරු හරි කෙනෙක් වාගේ කනට ඇහෙන්න දාපු දෙයක්. ඒ කනට ඇහෙන්න දාපු දෙයක් නිසා මේ සංසාර ගමන අනුශෝක ගාමි ප්‍රතිපදාවක් කන අනුව යන ප්‍රතිපදාවක් තමයි මේ තියෙන්නේ. ඒකට කන අනුව යන්න කවදා හරි පුංචි අවදීදී කනට වැටිච්ච දේවල් අනුව මේ සසර ගමන පල්ලෙහාට යන්න. සියඹලා කියන සිතිවිල්ල මම දුන්නට පස්සේ මේ පිටින් සියඹලා වල වර්ණි. සියඹලා කියන શબ્ද සියඹලා කියන වල තියෙන ගඳ සුවඳ සියඹලා වල තියෙන සාපය සියඹලා වල තියෙන ස්පර්ශය ඇලෙනවද ලිස්සන කුලිද ඒ හැම දෙයක්ම කොටබ්බ රූප කියන්නේ ඒකට ස්පර්ශයට සියඹලා පිළිබඳ වර්ණ රූපය විඳීමක් ඇති වෙන වර්ණ රූප වේදිත කියලා කියන විඳීම වර්ණ රූප වේදිත මෙතෙන්ද සංඥාවක් වෙනවා සියඹලා හඳුනා සියඹලා හඳුනාගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම කොට නැගෙනවා වර්ණ රූපේ ගන්න වර්ණ රූප වේදිත සංඥා සංකාර විඥාන වර්ණ රූපේ විලවන්දක විඥානය කොට නැගෙයි ශබ්ද රූප වේදිත සංඥා සංකාර විඥාන සියඹලා පිළිබඳ ශබ්ද රූපය මෙතෙන්ද ගන්න ශබ්ද රූපේ ගන්නත් මෙතෙන්ද විඥානය කොටනවා ශබ්ද රූප වේදිත සංඥා සංකාර විඥාන සියඹලා වල තියෙන ගඳ සුවඳ පිළිබඳව දැනගන්න මෙතෙන්ට ගන්ධ රූප වේදිත සංඥා සංකාර විඥාන කියලා මෙතන පංචස්කන්ධයන් ගොඩනගෙන විඥානයක් හැදෙනවා. සියඹලා වල ශබ්ද පිළිබඳ ශබ්ද රූප වේදිත සංඥා සංකාර විඥාන කියලා එතනත් විඥානයක් ගොඩනගනවා. සියඹලා පිළිබඳ ස්පර්ශය ගන්න ඇලෙනවද මිස්සන සුළුද ඒ ආකාරයෙන් වටහා ගන්න ස්පර්ශ රූප පොට්ටබ්බ රූප වේදිත සංඥා සංකාර විඥාන කියලා ගොඩනගනවා. එතකොට මෙතන පස්වරස් පහ 25යි. වර්ණ රූප වේදිත සංඥා සංකාර විඥාන ශබ්ද රූප වේදිත සංඥා සංකාර විඥාන ගන්ධ රූප වේදිත සංඥා සංකාර විඥාන රස රූප වේදිත සංඥා සංකාර විඥාන පොට්ටබ්බ රූප වේදිත සංඥා සංකාර විඥාන කියලා 25ක් මෙතන ගොඩනැගි. සියඹලා පිළිබඳ වර්ණ රූපය ගන්න ඇතනම් වූ චිත්ත වීතිය 15. සියඹදාවල ශබ්ද රූපය ගන්න කන නම් වූ චිත්ත වීතිය මෙතෙන්ද 15. සියඹලාවල ගන්ධ රූපය ගන්න නාසය නම් වූ චිත්ත වීතිය මෙතෙන්ද 15. සියඹලාවල රසය ගන්න දිව නම් වූ චිත්ත වීතිය මෙතෙන්ද 15. සියඹලාවල පොට්ටබ්බ රූපය ගන්න ශරීරය නම් වූ චිත්ත වීතිය මෙතෙන්ද 15. අර 25යි මේ 5යි 30යි සියඹලා කියන ආරම්භණයයි අරමුණ 31යි. අචින්තය වූ වේගයක අපිට හිතා ගන්න බැරි තරම් වේගයකින් සියඹලා කියන කිවිල්ල 15. මේක පැහැදිලි කරන්න ඕනේ හිඳ තමයි මේ 31 කලයක් ගොඩනගනවා. මේ 31 කලයක් ගොඩනගෙනවායි කියන එක තමුන් දන්නේ සියඹලා. මෙතන සියඹලා තිබුණොත් නැත්නම් සියඹලා තමුන් දැක්කා. තමුන් දිනා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන සෑම දෙයක්ම දිනා. මේක තමයි සමාතුල සැඟවුණු ධර්මය. සමාතුල සැඟවිලා කියන ධර්මය පිටිවිල්ලක් පහළෙන්ද 31 කලයක් ගොඩනගෙනවායි කියන එක තමයි මෙච්චර කාලයක් සැඟවිලා තියෙන්නේ. දැන් මම මේ කියුවට පස්සේ 31 කලයක් ගොඩනගෙනවන්නේ පිටිවිල්ලක් පහළෙන්ද මෙච්චර ක්‍රියාවක් සිද්ධ වෙනවන්නේ කියලා මේ තියෙන්නේ දැනගන්න. මෙතුවක් කාලයක් ඉදිච්චි තමු නොදන්න අභි ධර්මයක් ගැඟවුණු ධර්මයක්. මේ අභි ධර්මයේ කියලා කියන්නේ ගැට ගැහිච්ච වචන කියන තැනක් නෙවෙයි. මේක බුදු පියාණන් වහන්සේ සිටින් දේශනා කළා කියන මේ සීල පද ධර්ම පොත් එලා සුවා නෝ සූත්‍ර පොත් නෝ යතිරන් වහන්සේලා ලියන ලද පොත් ප්‍රේම කණේ තන්තුන් ලහඳුරු වගේ යතිරන් වහන්සේලා ලියවූ පොත්පත් තුනේ සත්‍ය තමයි මේ උද්දට මතු කරලා මේ උද්දට මතු කරලා මේ උත්පාදන සත්‍ය තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවන් පිළි පමණ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤාවන් සස්සායන් ධම්ම නායංගම්ම දුක්ඛඤ්ඤා. ඒ කියන්නේ උන්වහන්සේ දන්නවා මේ ධර්මයේ ගැඹුරු කියා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පිටිවිල්ල කන්නේගෙම නෑ මම මේ දැක්ක ධර්මයේ. මේ පුතඥාන මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා. ඒකයක් නතු. නමුත් උන්වහන්සේ ගුරුත්තර සුභී සබා සිටියේ ආලාර කාලාම උපතරාම උතර වාගේ ශාපතවරු ඉන්නවාද කියලා පොල්සි කරලා බැලුවා. ඒගොල්ලෝ නෑ ආයාවේ බෝසි මූලේ කියලා බාපු අධ්‍යක්ීම කියන්නේ. පස්වක කවුසේ ඉන්නවා කියන ආරංචියට ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්වක කවුස ගාවට ආවා. ඒ බුදුපියාණන් වහන්සේ කියලා කියලා මේ සතෙක් බුද්ධලේ ඉන්නවා කියන ඇඟින්ම ඒ වචනෙට ඕක තියාගම හුඟක් දෙනෙත් තියෙනවා. බුදු ආන්දරේ කියලා කෙනෙක් කිසිල නැද්ද කියලා තහනවා. පස්වක කවුසෝ මොනගෙන්ද ඉස්සෙල්ලා අඳන රූප වාදීය. ඒකත් ආදීය කරනවා ඒ දෙවියන්ද මාරෙද්ද බ්‍රහ්මයෙද්ද ගාන්ධාරයෙද්ද මනුස්සයෙද්ද බුදුන්වහන්සේ සාධාරණා අනන්ත දින මම අනන්තයම ජයගත්ත තැන මම කියන සතෙක් විසිරේ ඉන්නවා කියලා කළා එහෙම අවස්ථාවකවත් බුදුහාමුදුරුවෝ එතනක දෙයක් කියලා නැහැ ඒක බුදුහාමුදුරුවෝගේ ධර්මයේ නිවැරදි නැද අද එයාට
ఉపదిని నవత ఉపదిని జాతి సంజాతి
ඔක්කන්ති අභිනිෂ්ඨන් කියන්නේ පහළ වෙන මේ සිතුවිලි පරම්පරාවල සතිය අන්තන්ත මාර්ගය. දැන් නම් රතනාගර මේ විඥානගරය අවසන් කරලා මේ විඥානගෙන් නිදිලා රතනාගරයේ රතනාගරයට කියන්නේ නිද්ද ධම්ම සංග එන මේ රත්නත්‍ය රතනාගරයේ රතනාගරයේ තමයි සම්මි විඥානගරයේ අවසන් කරන්නේ. පංචමං අද්දපාලං මේ මනස කියන පාලනයක් නැතිව මුල් ලැබිනවා කඳෙන් මුල් ලැබිනවා අතු වලින් මුල් ලැබිනවා ඉන්ද්‍රිය වලින් මුල් ලැබිනවා ඒකේ නැවත නැවත වියාප්ත වීමක් සිද්ධ වෙනවා. මේ මනස ඒ අද්දපාල නෙමෙයට අද්දපාල කියන්නේ පොගේ ජීවිතව නම සමාන කරලා බුදු කියනන් වහන්සේ පාලනයක් නැතිව පහළවීම යන නිසා සසලෙන්නේ වියස්තවන මනස පිළිබඳ මනා සිහිය පැවැත්වීම නොහොත් සත්‍යය පැවැත්වීම තමයි මෙතනදී සත්‍යය කියන්නේ මනා සිහිය. බව ගමනක නැදීලා විෂදෝර නාගරායයේ ධර්මයට නැදී සිටිනවා නම් භයානක කාර්යයක්. මම තේරුම් ගත්තා. විෂදෝර නාගරායයේ ධර්මයට නැදී සිටිනවා කියන්නේ භයානක කාර්යයක්. ජාති දරා වියාදි මරණය කියන හතර අපාදයකට පත් වීම. මුලින්ම දෙන ධර්මම් කියන්නේ ඒක. විෂදෝර සර්පයේ ගරණයට නැතිලා ඒක මූලික හේතුව තමා තුළ පහළවෙන සිටිවිලි අවිද්‍යාවෙන් යුතු උපාදානය කරමින් කාම රාගාදී තෘෂ්ණාවට නැති විෂෝරණාගයේ තිබෙන භයානක මේ සැපේ නිදීමක මනස නම් වූ නිවස තුළ තියෙන අවිද්‍යාව කියන තුඟපෙයි නිරතුරුව ලඟුම් ගන්න තිබෙන තෘෂ්ණා රාගාදී තෘෂ්ණන් මේ සර්වය අසකලත් වෙන නිවස තුළ තුඟපෙය තුඟස තුළ වනපෙයා විෂෝර සර්පය යතනාරු නෝඩය මේක ප්‍රඥාවෙන්ම රකින්න ඕන දෙයක් ඥානනාන් කියන සම්මන් රාජායතන ඊපසු විඥානකරේ අවසන් කරලා රත්නාගාරයේ තුල ඉපත්තානේ පැතිවි පසුපත්තානේ කියන්නේ පසු කියන්නේ සිල්වේක ස්ථාපනයේ විෂදෝර ආදරා රාජේදී වඳු භවයේ පිළිමන ප්‍රතිපත්තානේ කර රත්න රාජායතන පස්යෙන් සත්ත වූ බුද්ධ රාජ්‍යයට පත් වෙනා බුදු රජුන් නම් මේ බුදු පියාණන් වහන්සේ රාජ්‍යයට එන්නව ඇතුල් වෙයි. ඒහි පස්කිතෝ භගවතෝ ධම්මෝ කියලා කියන්නේ ඒකයි. මාගේ ධර්මයේ තුලට ඇතුල් වෙලා බලන්න. ඔබල මේ නිවන කරා යන ගම කවදාත් බාහිරින් යන්නේ නැහැ. ගමයන් අපත්තබ්බා ලෝකස්සංසං කියලා. ඒ හිඳ තමයි මම මේ කරුණික පැහැදිලි කරේ මේ ප්‍රථමයෙන් බුද්ධිය පළජාත් කරගෙන ප්‍රඥා කියන එක කියන්නේ නැතුව මේ සංක්‍රමණය වෙන පිටිය බලාගෙන ඉන්නේ දුරුලබෝ ශන සම්පත්‍තිය කියන තැනට එන්න පුළුවන්. පිටිකානාන් කියන කවි හතර දේනා කියලා තියෙන දුර්ලභංච manussත්තම් විද්‍යෝත්පාදෝක දුර්ලභෝ දුර්ලභෝ ශන සම්පත්‍ති සද්දම්මෝ පරම දුර්ලභ. අපි මේ බාහිරින් දකින මේ නීත්‍ය නිස්කීප කියලා අපි හිතන්නේ පිටියට අවිද්‍යාව තුළ මේ නිස්කීප නෙමෙයි. හැමෝම මේ දුර්ලභෝ නිස්කීපේ වඩවා ගන්නයි නෙමෙයි. සයිදී අමීල්ල පොල් පොත්ලා ඉතිලරලා වායේ කට්ටිය අපිට බාහිර මිනිස්සු වශයෙන් දැක්කට ඒගොල්ලෝ තුලින්ම යක්කෝ අමනුෂ්‍යෝ මිනිස්සු මරලාත් කියලා ජීවිත කරනවලු ගාලේ අලු මිනිස්සු අල්ලලා කියලා ආහාරයට දැක්කා. දුර්ලභෝ මිනිස් මොනේ නැතෙන්ද වැඩෙන්නේ. දුර්ලභංච මොහොත්කම් කියලා කිය බුදු කියනවා ඒක නේ මිනිස්සුන් බව ලබා ගැනීම දුර්ලභ අවස්ථාව කියලා අස්සලා සම්මතේ අය මේක සඳහන් කරලා තියෙනවා. අපේ සම්මතේ අය මේක බාරගත්තට දුර්ලභෝ මිනිස් කියලා කියනවා මිනිස්සු යන මනස උපස්සත්ත්වයට මනුෂ්‍යය කියලා මානසික සත්කර්තේක මනුෂ්‍යය කියලා කියන්නේ මොකද? මානසික දුර්ලභ මිනිස්සුන්ට තියෙනවා. දුර්ලභංක මනුෂ්‍යත්කම් කියන තැනට මොකද එන්නේ? දුර්ලභංක මනුෂ්‍යත්කම් බුද්ධෝත්පාදෝක දුර්ලභ. බුද්ධෝත්පාදේ කියලා කියලා කියන්නේ මේ පින්වතුන් ආව කියන එක නෙමෙයි බුද්ධෝත්පාද කාලයක් කියන්නේ. බුද්ධෝත්පාදේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය මේ පටිච්ච සමුප්පන්නව මේ පහල් කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට බුද්ධිය උත්පාදනය කර ගැනීම හැකියාව තියෙනවා. ඒක බුද්ධෝත්පාදයෙන් දෙනවා. බුද්ධෝත්පාදයේ දුර්ලභයි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන කෞශල්‍ය, දක්ෂතාවය කියනෝනේ මේ බුද්ධිය උත්පාදනය කරගන්න. ඒක බුද්ධෝත්පාදයේ දුර්ලභෝ ක්ෂණ සම්පත්. ඒ සම්පත්තිය සම්බන්ධයෙන් මම කිව්වා කිච්චර කරන්නේ. මේ මනසේ කියලා කියන්නේ කියන විවාදයෙන් සිසිල් කියන්නේ නම් මෙතන සිසිල් ගොඩාක් ස්පීරිස් එකකට ගන්නේ මනස කියලා කියන්නේ. මේ මනසට එක වරකට එන්නේ එක සිසිල්ලක් විතර. ඒ සිසිල්ල අවසන් වෙලා තමයි ඊළඟ සිසිල්ලි. දැන් මේ කියලා කිව්වොත් මේසය කියන සිසිල්ල ඇවිල්ලා මේ වතුර වීදුරුව කියන සිසිල්ල එනකොට මේසය කියන සිසිල්ල මෙතන නැහැ. ඒක ශූන්‍ය වෙලා. අභිනිබන් සිසිල්ලා කියලා කියන්නේ ඒක. ඔක්කන්ති පාල වෙනවා. අභිනිබන්ති අතුරු දාන්න. ඒ වගේ මෙතන මේසය කියන සිසිල්ල ඉන්නවා. වතුර වීදුරුව කියන සිසිල්ලට එනකොට මේසය කියන සිසිල්ල අභිනිබන් අතුරු දාන්න. ඒකට වීදුරුව කියන සිසිල්ලෙන් නතර වෙන්නේ නැතුව ඊළඟ සිසිල්ලට යමු.
ඔය ආකාරයෙන්ම සිතිවිලි දෙකක් අතර දුර්ලභ ක්ෂණයක් තියෙනවා. සිතිවිල්ලක් පහඳෙන්නේ නැති සිතිවිල්ලක් කියලා කියලා කියන්නේ චිත්තක්ෂණ කෝටිගාන. උන්ට පැහැදිලිව කහගන්න බොහොම ගැඹුරු කරා. සිතිවිල්ලා කියන්නේ චිත්තක්ෂණ කෝටිගානක් කියන තරක්. චිත්තක්ෂණ බවට පරිවර්තනය වෙනවා මොනවා? චිත්තක්ෂණ කෝටිගානක එකතුවක් තමයි මේ සිතිවිල්ලක් කියලා. සංඥා කෝටියක් කියනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන මෙතන සංඥා කෝටියක් කියනවා. මේ සංඥාව නිරෝධ වෙන කණක් තියෙනවා මේ සිතිවිලි දෙකක් අතර. සංඥා සිතිවිලි දෙකක් අතර තුර දුර්ලභ ක්ෂණයක් තියෙනවා. දුර්ලභ ක්ෂණයක් තියෙනවා. ආන්නේ ක්ෂණය තුළ තමයි බුදු ඥානවන් කියලා දෙන්නේ. බුදුන් දකින්න නිවන් දකින්න කියලා කියලා කියන්නේ දෙකක් නෙමෙයි. එකක් බුදුන් දකින්න කියලා කියන්නේ මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයෙන් හැදී උවන් දකින්න නෙමෙයි. යෝ පටිච්ච සම්පදානම් පස්සති සෝ ධම්මම් පස්සති. යෝ ධම්මම් පස්සති සෝ මං පස්සති. පටිච්ච සමුප්පාදයේ යම් කිසි පුරුක සුද්ධියක් දකිද ඒ මාගේ ධර්මයේ දැක් මාගේ ධර්මයේ ධර්මයේ දැකලා ඒ මාගක් දැන් වත්තලිය අඳුරන්ත බුදු කියනන් ආන්දේ කිව්වා මේ මගේ මේ ඕලාරික ශරීරයේ දියන්නේ දෙතිස් කුණු කියන්නේ ඉතින් මේ කුණු කයර්දියා බලාගෙන හිටියට උඹට කවදාවත් බුදුන් ගන්තුන හම් වෙන්නේ නැහැ වත්තලිය මම මේ කියලා තියෙන ආකාරයක ප්‍රඥාවෙන් මේ ගාමක මම මේ දාම තු දැකගල බුදු කියනන් ආන්දේ ගැටි කිලි ගැටි කිලි යන අවස්ථාවලත් වත්තලිය නිතරම බලන්නේ ඒකයි සිතෙන්ට ප්‍රඥාව ඕන කියලා අදලා දුරුම් ප්‍රඥාවෙන් දකින්න කියලා. ප්‍රඥාව ගැන කතා කරනකොට මෙතනට ආලෝක සූත්‍රය අත්වසෙන් දුන්නා නම් අතුලට කරගන්න. ආලෝක යක්තිය අහනවා පතන්ති ලබතිය පඤ්ඤං පතන්ති ලබතිය දනං ඕනේ ප්‍රශ්න අහනවා. ඉති ජනනාන්තේ මේ ධර්ම දේශනා කරලා තියෙනවා ආලෝක දෙක ප්‍රඥාවෙන් දැකපා. මෙන්න කරන්න දෙයක් නැහැ මේ මගේ ධර්මයේ තියෙන. අටවිලි බෝධි පූජා පවස්සන් දෝ ආසාසෙ දෙකවල් මෙතන නැහැ. මෙතන කරන්න තියෙන එකම දේ සතියං සංකමනං සෙත්තං මේ සංක්‍රමණයම හිතදියා බලන් ඉන්න ඕනේ ප්‍රථමයෙන්ම බුද්ධිය පළකයක් කරගත්තා ප්‍රථමයෙන්ම බුද්ධිය පළකයක් කරගෙන අනිමිස ලෝචනි ඒ කියන්නේ ဒုတိယං අනිමික මේ ප්‍රඥා කියන එක තියන් නැතුව බලාගෙන ඉන්න සතියං සංකමනං සෙත්තං එතකොට මේ සිතුවිලි දෙක අතර තියෙන ශ්‍රණය සමුන් නොදන්න අවස්ථාවෙදී මේ ශ්‍රණය දකින්න සංඥා නිරෝධය සංඥා නිරෝධයේදී තමයි මේ බුදුන් දකින්න පුළුවන් ඒ සංඥා නිරෝධය වෙන තැන තමයි බුදුන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ සත්‍යබුද්ධයෙක් නෙමෙයි. බුදුන් දකින බුදුහාමුදුරන්ගේ ධර්ම බුදුහාමුදුරෝ මේ ආර්ය පරිශ්‍රමේ පවත්තල ගයාවේ ගෝධිමුණේදී මේකේ ආර්ය පරිශ්‍රමයක්. ඒ ආර්ය පරිශ්‍රමේ අපි තවත් ගන්න ඕන අනිවාර්යයෙන්. ඒ ආර්ය පරිශ්‍රමේ කොණ්ණඤාමුදුරෝත් ඒ ආර්ය පරිශ්‍රමේ ප්‍රයත්න මේ දේශනාල තුන් මාසයක් දේශනා කළා කියලා සම්පදක්කප්පා සංසූත්‍රයේ ධර්ම ගැන දේශනා කරනවා. තමා තුලින්ම දකින්න කියන ධර්මයක් හින්දා මේකම තවත් වෙනකොට තවත් මේ දෙවැන්නෙකුට මේක ආරෝපණය කරන්න බෑ. ආරෝපණය කරන්න පුළුවන් නම් රාහුලාර හුලිංගිල්ලෙන් අල්ලගත්ත තැනේ ඉඳලා අමාමානිය වලට පත් කරන්න තිබි. ධර්මදේශනයක් අහලා කියලා ආපෝනෝ කියන්නේ ගැටලු තියාගෙන නෙමෙයි. තවත් එකක් මේ ධර්ම දකින්ද නිසීතයට, කම්මැලියට, අහංකාරයට, මෝඩයට කවදාකවත් මෝඩයාගේ තියෙන ප්‍රධාන අස්තන අහංකාරයට. අහංකාර උද්දස්සකම මම සියලු දාත්ම ගන්නවා මම අතුවාදීක පෙරල බලලා තියෙනවා ඔවුන් ඔය කියනව බොරු ඔව්වමේ පස්සේ මේ පුජජන පුජ්‍ය ආත්මවාදා පුජජන ස්වභාවයෙන් ඉදින්න නම් මේ අමානියොන් මහානියොන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන සංඥා නිරෝධයක් තුළින් මේ අමාමහානියොන් ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්න ඕන ඒක ප්‍රඥාවෙන් දැකලා ඒ අත්දැකීමක් තියෙන්න ඕන අත්දැකීමක් තියෙන්න ඕන අත්දැකීමක් තියෙන්න ඕන කියන්නේ දැන් මේ හුඟා දෙනෙක් පුදුමයට සතුටු තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මුල මම මේ ගලාගෙන යන ධර්මයක් කියන්නේ එහෙනම් මම දැනින් දැනින් තමයි මේක අවශ්‍ය කරන විදිහට ඕගොල්ලන්ගේ මූනෝදිය බල්ලා කියලා වෙනස් වෙන අයින් ඕගොල්ලෝ ඉන්න තැනට ඇවිල්ලා තමයි මම මේක මේ වරින් වර වෙනස් කරන්නේ. ගයා ගෝධි මූලයේ දැන් බුද්ධ උදානේ උදාන ජීවිතයේ අනේක ಜಾති සංසාරයන් ගාථා වුණදී උන්ට පාඩම් ලැබෙන්නේ. ඒ අවශ්‍ය කරන කොට ඉස්සරහම අනේක ಜಾති සංසාරයන් ගාථාවේ අන්තිම පදේ දෙකේ තියෙනවා විකංකාර ගතං චිත්තං සංහාමං කයවදගාති. සංකාර කියන්නේ මොකද? සකස් වෙන. සංකාර කියන්නේ සකස් වෙනවා. විකංකාර කියන්නේ සකස් වෙන්නේ නැති. විසංකාර ගතං චිත්තං සංහානං කයමජ්ජගාස් සකස් වෙච්චි නැති සකස් වෙන්නේ නැති ගතකුයි සිතේ පිළිමද සංහාවම නැතික. සුවඳකින් නම් ගන්න නැතිකරන්න නැතොත්
සංඛා මම කියලා හිතේ තුජලේ මෙතන නෑ කියලා ප්‍රත්‍යක්ෂම සංඥා නිරෝධය තුලින් උන්වන්සේ ප්‍රත්‍යක්ෂම දැක්ක නිසා තමයි කිව්වේ මෙතන හිතේ තුජලේ නෑ කියලා. මහා මායාවගේ සිසිඳී සිද්ධාර්ථ එක ක්ෂණයකට සිද්ධාර්ථ ඇතුළු මුළු ලෝකයම එක ක්ෂණයකට නිරුද්ධ වෙලා නැවත කායම සිද්ධාර්ථ කියන තැනට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බැලුවා මොකද්ද මෙතන මේ සිද්ධ වුනේ මම ඇතුළු මුළු ලෝකයම නිරුද්ධ වුණා ඊට පස්සේ තමයි කිව්වේ නැති මාතා නැති පිතා නැති පත්තා ඕපපාතික මෙතන අම්මකීතාවයෙන් සම්බන්ධ වෙන කෙනෙක්වත් ඕපපාතිකව උපදින කෙනෙක්වත් මෙතන නැහැ නායන් ලෝකෝ න පරලෝකෝ නෝ උගෝ චන්දිමා සූර්යා මෙලවත් නැහැ පරලවත් නැහැ ඉවත් නැහැ හදක් නැහැ ඉවත් හදක් අවශ්‍ය නැහැ එතන ආලෝක උදපාද විද්‍යානන් වහන්සේ ආර්ය පරිශීලනය කළා සංඥා නිරෝධයක් සිද්ධ වෙලා සිද්ධාර්ථ එක ශ්‍රේණියකට නැති වෙලා නැවත කාය සිද්ධාර්ථ කියන්ට ආවට පස්සේ විඥානය කියන එක එක ශ්‍රේණියකට නිරුද්ධ කළා නිරුද්ධ වුණා විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පදං විඥානයේ අවසානම කියන ශ්‍රේණිය අනන්තං අනන්තේම ප්‍රභාස්වරයි පදං කියන ප්‍රභාස්වරයි බාස්රෝමාක උඟක් දෙනෙක් කියන ආඥානේ නැතුව ගියා විඥානේ නැතුව ගියා ඊට පස්සේ බුදුන් වහන්සේ විඥානේ නැහැ කියලා. අස වශයෙන් කියන විඥානේ නෙමෙයි ඒක කියන මහා ප්‍රඥාව. මහා ප්‍රඥාව එතන තියෙන්නේ. ඒ මහා ප්‍රඥාවෙන් තමයි උන්වහන්සේ දැන් අපි කතා කරනවා වගේ කතා කරලා මොනවාරි නීලුවතරි මොනවාරි කියන්න කියන දේ අපි කිව්වා. තීන්ද පාත කරා ඉවුරුති විගලේ සෝද දැක්කා. යසෝදරාව දැක්කා රාහුල දැක්කා එනුවර වැටියම් දැක්කා පිටිය අමතිවරු ආරණ්‍යයක් දැක්කා ඒගොල්ලෝ කතා කරා විඤ්ඤාණයක් නැත්නම් පුළුවන් කවන්ද පොවන්ද බට දාලා ඉවතිකාරයේ ශෝල කරනවද නෑ තමා හැමදේම කරනවා තමා දන්නවා මේ හැමදේයක් මෙතන නෑ කියලා හැමදේයක්ම මේ සිද්ධ වෙන දේවල් මේක හේතුඵල ධර්මයක් විතරයි හේතුඵල ධර්ම තථාගතෝ පහළ වුණත් නැතත් තථාගත ස්වභාවයේ පහළ වුණත් නැතත් මේ හේතුඵල ධර්ම කියනක සිද්ධ වෙනවා හේතුඵල ධර්ම කියන්නේ සිතුවිලි පහළන්නේ. සංක්‍රමණය නොසිතේ. එක ක්ෂණයකටවත් මතන සිතුවිල්ලක් වැටෙන්නේ නැහැ. සිතුවිල්ලක් වැටෙන්නේ නැහැ. අතීතයේ සිතුවිල්ලක් පහළ වෙනවද? අනාගත කියන පාවෙනවද? අත්මුද්‍රාවවත් කියන්නේ නැහැ. අතීතයේ සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. අතීතයේ සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. අනාගතයේ පහළ වෙනවද? අනාගතයේ පහළ වෙන්නේ නැහැ සිතුවිල්ලක්. අතීතයේ පහළ වෙන්නේ නැහැ සිතුවිල්ලක් පහළ වෙනවා නම් පරිණාම වර්තමානයේ උමේසනි. අතීත වර්තමාන අනාගත කියන කාරණේ ඔයාලා බෙදාගන්න තියෙන නිසායි මම මේ කියන්නේ. වා නැත්නම් පැහැදිලි කරන්න බෑ සම්මතියෙන් තොර පරමාර්ථයක් නැහැ නේ සම්මතියෙන් මම කියන්නේ මේ සී සද්ධර්මයේ කියනක මම මේ දේශනා කරන්නේ මොකද මේ සම්මත පරමාර්ථ දේශන වශයෙන් සඳහන් කරාට මම සාකච්ඡා කරන්නේ කාලීන ධම්ම සාකච්ඡා අය සම්මංගල මුත්තමන්නේ එතකොට මේ අනුමේ සාකච්ඡා කරන්නේ සම්මතේ සී වර්තමානයේ වූ මේ ශනේ තුල තමයි මේ සිසිල්ල පාද වෙන්නේ මේ ශනේට පෙර ශනේ දක්වාම අතීතය අනාගතය තව ඇවිල්ලා නැහැ පහළ වෙන්නේ මේ ශනේ මේ සිසිල්ල පහළ වෙන සිතුවිල්ලේ ස්වභාවය සමෝධය තුලම නිරෝධය වෙනවා. බුද්ධානන් වහන්සේගේ සීමුක දේශනාවේ වචන වලින් කියනකොට සමෝධය තුලම නිරෝධය වෙනවා. සත්‍ය වශයෙන්ම දුක්ඛ සත්‍ය කියන්නේ එතකොටමයි සිතුවිල්ල. සිතුවිල්ල තමයි මේ ධර්මයේ කර්මයේ ඔක්කොම තියෙන්නේ. ධර්ම කර්ම ඔක්කොම තියෙන්නේ මේ සිතුවිල්ලේ. පැහැදිලි වශයෙන්ම මේ දුක්ඛ සත්‍ය කියන්නේ සිතුවිල්ල නේද? විද්‍යාත්මකව දැන් කියන්න මොකද්ද කියලා අවබෝධ කරගත්තද මේ සිතුවිල්ල සමෝධය තුළම නිරෝධන ඕන් දුක සමෝධය තුළම නිරෝධය මේක පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන්නේ සිතුවිල්ල සමෝධය එකපැත්තමයි නිරෝධය එකතනකයි නෑ සිටියක් එහෙම නෑ මෙතන සමෝධය තුළම පටිච්ච සමුප්පන්නව කියන්නේ එකකට එකක් දෙවෙනි නෙමෙයි නෑ පහු වෙන්නේ නෑ පටිච්ච සමුප්පන්නව මේ පහළදෙන සිතුවිල්ල සමෝධය තුළම නිරෝධේන ආගේ නිරෝධය මේ මාර්ගයේ දැකීම තමයි මේ නිර්වාණ අවබෝධය. සමුදේ නිරෝධයේ දැකීමේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන තැන එතෙන් කියන්නේ උපසම්පදාව. උපසම්ප්‍රදාය. ඒ කියන්නේ නිර්වාණ ගමනේ අත්විවරම. නිර්වාණ ගමනේ අත්විවරම තමයි උපසම්පද. උසලස්ස උපසම්පදා. බුදුන් වහන්සේ දේශනා කරපු උපසම්පදාව ගැන මම කතා කරන ගාන්නි. මම අසුවා දීකා දෙත්කනි ඉගෙන ගන්න නෑ මම මේ තමයි කුසලයේ කුසල සුසම්පදාය ගැන කුසලයේ කුසල කියන්නේ කෞශල්‍ය දක්ෂතාවය. ඒක කාටවත් බොරු කරන්න බෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට පටිච්චසමුප්පාද පන්නෝ සිද්ධ වෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට බුද්ධිය උත්පාදනය කර ගැනීම කෞශල්‍ය කුසලය.
ඉඳලස්ස උපසම්පද නිර්වාණ මාර්ගය මූලික අතිවරම තෙන්න මේ ප්‍රඥාව කියනක පහල කරගන්න. දැන් නැවතත් මම අතෙන්ට යනවා ආලෝකයක් කියට මේ ප්‍රඥාව පහල කරගන්න කිව්වාම ආලෝකයක් කියන කතාන්තු ලබතේ පන්නම්. ඔබ වහන්සේ කිව්වට කොහොමද මම මේ ප්‍රඥාව කියනක පහල ආලෝක සූසුකා ලබතේ පන්නම්. මේක නැවත නැවත අහපන් එතකොට උඹට මේ ප්‍රඥාව පහල වෙනවා. නැවත නැවත අහන්න කිව්වා ඒ කොණ්ඩඤ්ඤ ශ්‍රාසන් වහන්සේ ගැනද මුගලන් ශ්‍රාසන් වහන්සේ ගැනද පෙරුත්තා සංඝවහන්සේ ගැනද නැත්නම් නැවත බුද්ධියන් වහන්සේ ගැනද ඒ අසා දරාගත් දෙය තමා තුළින්ම නැවත නැවත මේ කාණ්ඩ ඕන. ඒකයි ආලෝකිත කිව්වේ. මේක නැවත නැවත අහපන්. ධර්ම කර්ම කියන්නේ ඔක්කොගේ චින්තනය තුළ තියෙන එකක්. ඒකනේ බුදුහාමුදුරුවෝ චේතනාහම් විශ්වේ සම්මවදානි කිය ඉතින් මේ කර්මය කියලා කියන්නේ චින්තනය කියලා කියලා කියන්නේ මේ කර්ම ධර්ම කියන හැම එකක්ම තියෙන මේ සිතුවිල්ල. සිතුවිල්ලේ ස්වභාවය සමුදය තුළම නිරෝධය වෙනවා. සිතුවිල්ලේ ස්වභාවය ඔක්කාන්ති අභිනිබ්බන්තිය. පහළ වෙනව අතුරු ගන්න. මේ ස්කන්ධයන් වලට පාත්‍ර වෙනකොට අංගානම් පාතු බව ආයතනානම් ප්‍රතිලාභ. මේ සලායතන ප්‍රතිලාභ ලබනවා මම දැක්ක මට ඇහුණා. මට ස්පර්ශ වුණා සමුදය තුළම නිරෝධයක් සිද්ධ වෙනකොට මෙතන ස්තුතියක් නැහැ. සමුදය තුළම නිරෝධය වෙනකොට ඉන්න දුර්ලභ ෂණ සම්පත්තිය සිතුවිලි දෙකක් අතර තියෙන සිත්තම් ස්වන කෝටි ගානකින් ඇද සිතුවිල්ල තුළ සිත්තම් ස්වන බවට පත් කරන සිත්තම් ස්වනයක් වාසා ඡණයක් තියෙනවා. සිත්තම් ස්වනයක් වාසාම දුර්ලභ ෂණය තියෙනවා. සංඥා තමයි කෝටියක් වෙන සංඥා. ඒ කෝටියක් සංඥා වර්ණ සීලය තමයි සිද්ධාර්ථ මහාවසත අනුස්සලම සමාදන්නේ. ඕතියක් සංඥා වර්ණතන. ඕතියක් සම්වර සීලය කියලා අකිලා අදලා උත්තරදී ඕතියක් සංඥා වර්ණ සීලය. සීල දෙකක් අතර තියෙන දුර්ලභ ෂණ සම්පූර්ණිය සංස්කාරියට වස්තනකොට මෙතන සැපේ සීලයේ මෑ කියලා උන්වහන්සේ ප්‍රත්‍යක්ෂම උන්වහන්සේ කරපු ආර්ය පරීක්ෂණය මේ හැමෝම කරන්නේ. උන්වහන්සේ කරපු ආර්ය පරීක්ෂණය අනිවාර්යෙන් හැමෝම කරන්න ඕන සත් සතියේ සමානා සත්‍යෙම නෙමෙයි මනා සිහි මනා සිහියෙන් ඒක කරන්වත් ඕන එතෙන්ට කියන්නේ අනිමිස ලෝච ප්‍රඥා කියන ඇස කියන්නේ නැතුව බලා සිටීම තමයි අනිමිස ලෝච සමුන්ත ආධාර උපකාර කරපු ආස්තිය බලාගෙන ඉතේ කතාවක් අද බුද්ධාගමේ තිබුණාට බුදු දහම තුල මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය කරපු අපේ යතිරවාණන් වහන්සේලා දේශනා කරන්නේ අතටගත් කොළමිට පමණ අතුවා සිංසා චිත්තණී කියන්න පුළුවන් සුගත්තම් කියන්න පුළුවන් තුනිත රෝපාස මේ උපාදිගත්ත අයද අයද උපාදියක් හරගතයි කියන සුනීතා සුනීත කියලා කියන්නේ සුනීත මොකද කියන්නේ සුනීත කසල ගෝතකේ නදරයක් සුන්ද කර සිද්ධාන වහන්සේ කියන සුනීත ඔය කද මිනි ඉන සිද්ධාන වහන්සේ එනකොට පාස්වකට මොවා වෙනවා සුනීත සම්මතක සාමන් කියන්නේ කොහොම හරි මේ සුනීතය කතාව සමා තුලට දාගෙන බලන්න ඒ මොකද සමා තුලන්නේ නියම තියෙන නිවන කියන එක තියෙන්නේ මේ සමා තුල මේ ශරීරය මේ ලෝකයේ තියෙන මේ ලෝකයේ කියලා කියලා කියන්නේ බඹයක් තමයි මේ ශරීරයේ සුනීතට කියනවා සුනීත ඔය කඩ බිම තියපන් ඔය කඩ බිම තියපන් එතකොටම ආව දැකින සුනීම තියෙනකම් බුදුන් දකින්න බෑ මොකද මම නම් වූ සුනීත හරි තියාගෙන ඉන්නේ රූපයයි මනසයි කියන අසුන්ති පොට්ටෙන් දෙක කාම සංහා භව සංහා විදෝ සංහා කියන ත්‍රිවිධ සුෂ්මාව කියන වැහම් පොතවලදී අවිද්‍යාවේ කියන කට්ටිය යටගහගෙන එදා ඒ සුනීත නගරයක් සුද්ධ කරා කාණු සුද්ධ කරුවා ඒ සුනීත මම වෙන්න මම නම් වූ සුනීත නේද තමා සුනීත ලගෙන් ගොම් මනස කියන අසුන්ති බාල්දිය කියනවා රූපේ කියන අසුන්ති බාල්දිය දෙපැත්තේ එල්ලගෙන තියෙනවා අවිද්‍යාව කියන කට්ටිය කාමකන්නා භවකන්නා විදෝකන්නා කියන රෑම් කොටවල් කොට අපි මේ කාමකන්නා භවකන්නා විදෝකන්නා කියන මේ සීිත විශ්වාසම නැති වෙනවා නම් එතන සිදුම් දකින්න නම් මේකත් බිම තියන්න උද්ගටි සංඥා විපටි සංඥා නෙය පදපර මේ උද්ගටි සංඥා කියන කංගා නෑ ධර්මවංශයේ මේක ධර්ම කර්ම අහපොගම සීිතට කිව්වම කද බිම තියපා මම නම් මේ සුනීත එතන කල්පනා කරනවා මොකද්ද මේ බිම තියන්න කිව්ව කද මේ මනස කියන අසුචි ප්‍රොත්කන්නේයි රූපේ කියන අසුචි ප්‍රොත්කන්නේයි මේ ජීවිතයල ජීවිතයල කිවිලි මාල්ටක් කියන්නේ ඉතින් මහාන හිතින් කියලා එදා ඒ සම්මත වශයෙන් පිළිත් යඳුනාල කඩුවක් සමෝරාගෙන බුදුන් කීිට පස්සේ දුවනවා මහාන ඔය හිතෝ කිය. අයින්කක මම මතකලායි බුද්ධ නතරයා. එතකොට මේ පයින් යන ගමන නතර කරන්න කිව්වා කියලාද මේ අඳුරි මාල තේරුම් ගත්තා. අඳුරි මාල ප්‍රඥාව මේ පතර ගමන නතර කරලා කියන මතක නතර කරලා. ඒ උද්ගිතා. ඊපටසන් නැ කියන අය ඉතිරි අනන්වන්සේ
ඉන්නකන් යටලා ඉන්නකන් ආරංචි කරගෙන ගිහිල්ලා නැවත නැවත යන්නේ සාමුනේ ආගෙන යන්නේ ඔයාලා මෙන්න කතා. මේ වහන්න බෑ උඹ. මේක ඉතින්නේ මෙන්න මං කන්නලා පද කරම කියනවා කියන්නේ ලාටම. ධර්ම සාහිත්‍යයේ පුරාවතම බුදු පියාණන් වහන්සේ රැස්වී දෝගන මහා රහතන් වහන්සේලා එක්ක ඉඳීවිල්ල තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ කියලා. ධර්ම සාහිත්‍යය මේ කිසිම කාලේ විතරහල ඒකේ ස්වභාවයක් ඒ මේ අන අනුමුනේ ඇවිල්ලා තියෙනවා අනුශෝක ගන්න. ආනන්ද හාමුදුරුවෝ එක්ක පයින්ම තමයි උන්වහන්සේ ධර්මයේ. අනිත් වික්ෂුන් වහන්සේලාට සිනහවකට බහුජන හිතාය බහුජන සුඛාය ලෝක අනුකම්පාය. ඉතින් මේක දේශනා කරන පළව ඒක මග දෙන්නේ කියන දෙක. ඒ තරම් මේක ප්‍රසිද්ධ කරන්න ඕන ඒක මග දෙන්නේ කියන දෙක. ඒ ඇවිදලා ආනන්ද හාමුදුරුවෝ එක්ක අතර වෙන්නේ අස්සගාලක කුඹල් ගේත අම්බලමක නැත්නම් විශාල වශයෙන් රට ඉඳපාත කරපු ආවල් ආහාර අනුභව කරන එක බලංගල අත්දැකීම් හරි කුඹල් ගේත අම්බලම හරි ඉතිහාස කණ්ඩායම් එක තියෙනවා මේ අම්බලම පිට මානාවිද අදාස්ති කියනවාන්සේ මේ ආපු අය සමහරවිට මේක ආගෙන ඉන්න බෑ ඒගොල්ලෝ ඕන මගුලක් කියාවි ආයේ ගොරෝගොරු නිදාලා තවත් සමහරක් මේ අස්තු මෙතන මේ කාර්යයෙන් නිදා ගන්නත් නෑ කියලා ඊටයන් කියන ගහට දෙවිලා කියලා තමයි කරේ මේ තාහන්ත තුන් හතර දෙනෙක් කරුවිට දෙනවා මේක එළියනකම් ආවම එළියනකම් අපේ කතාවේ තියෙන මේ දේශනා කරන වර්ණය එළියනකම් ආහවන විෂයයට පස්සේ අලියන් කාලේ දේරනවා මේ සිද්ධාර්ථ ගෞතම වෙනුවෙන් ආයෙත් බුදු කෙනෙක් දකින්න බැහැ. සමාන්දාවතුන් සංගයත මේක වාඳුරෝ කියලා කියලා මේ අඳුනගෙන සාමිච්චයි නෑ. ආයෙත් බුදු කෙනෙක් දකින්න බැහැ. මේ සමාජකරණ ධර්මයෙන් තමයි බුදු කෙනෙක් දකින්නේ. මේක ආයෙත් දකින්නේ. මේ සමාජකරණ ධර්මයේ සුරතාවයි. කුසියානන් නාමයෙන් මේ සමාජකරණ ධර්ම ආයෙත් දකින්නේ. ආයෙත් දකින්න පුළුවන් කම තියෙනවා නම් පස්සේ තව කියනවා නේද? ආන් සිද්ධාර්ථ මුදියලා එනවා මේ බෑන්ඩි රැස්වීමෙන් එනවා කියේ. මේ ආයෙත් බුදු කෙනෙක් දකින්නේ බැහැ. මන්දේ වයින්න ලැබලා මේ කපුල් දීලා ආනන්ද අන්තර වතුන කොරියවට ආවලා පොත්යක් ආරගෙන කියලා ඒ විදිහට ආනන්ද හම්බුනේ ආනන්ද අමතුරුවගෙන කියන විදිහට මට මේ කාරණේ කියන්නේ කිව්වේ මේ බලයෙන් බහොත් ආනන්ද අන්තරුව ධර්ම බාංග ඊට පස්සේ ආනන්ද ඉතනින්දල මේ ධර්ම දේශනා කරනවා මාර්ග ඒ සද්ධාව අමෝනික සද්ධාව සිද්දල ඉස්සරේ තියෙන වක්තිය ගෞරවය කියන වෙන එකක් වක්තිය කියන්නේ සද්ධාව කියන්නේ අමෝනික සද්ධාවන් තමයි සද්ධා ආකාරයේදී සද්ධා අචල සද්ධා පූජ පූජා යාග හෝම පෙරහැර වලට පූජා ධර්මයක් වාසල කියන ඒ වැරදි කියන්නේ නැහැ මම කියන්නේ නැහැ ඒක මේ නරක දේවල් නෙවෙයි මම කියන්නේ මේ අමෝනික සද්ධාව කියන එක පැහැදිලි කරගන්න මම සිව්පතේ උපස්ථාන කරන තමයි ඉස්ලාමයේ කියන මාතිය අරගෙන මුන්නාන්තේට දීවර පින්දපාත සේනාසන විලානප්පච්ච ඒ සත් මේ සිව්පතේම පූජා කරන්න කියලා මම ඒව අස්තරව නැහැ ඒ අමෝනික සද්ධා කියලා අස්තලා කියන මේක කරන්න බෑ ඒ අමෝනික සද්ධාව තමයි ආනන්දාම්බුරගාව තිබුණේ ඊට පස්සේ ආකාරවතී සද්ධා මේ ධර්මයේ අවබෝධ කරගන්න රචනාව පහල කරගත්ත මූලික අවදී ආකාරවතී සද්ධා ආකාරවතී සද්ධා ඊට පස්සේ සාවබෝධුනාට පස්සේ අචල සද්ධාව බුද්ධත්වයේ තියෙන ගෞරවය තමයි සිංහිතේ තියෙන ගෞරවය අපරිමාණ අපරිමිතයි එහෙනම්කද බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ අවේදිතයි නිමිමත් නැහැ අවේදිතයි නිර්ාමිතයි ආන්තියක් නැහැ නිර්ාමිත අසාරිකයි කාලයකට අවුන්නේ නැහැ කාලයකට අවුන්නේ විදියක් නැහැ සමුදය තුලම Nirodhe වෙනවා නම් මම නම් මේ ලෝකයේ තුල මේ සම්බියක් වමනෝ මේ ලෝකයේ තුල සමුදය තුලම Nirodhe වෙනවා නම් අන්ට කාලයකට අවුන්නේ නැහැ අසාරිකයි මේ කාලයේ මේ ලෝකයේ සමුදය තුල තියෙන කාලය ඔක ඇත්තද මම බලන්න පොඩ්ඩක් හැරිලා ඔය කියන ඔලෝසිය කියලා පොඩ්ඩක් බලන්න ඔලෝසිය පාදුව ඒක තැනක නතර වෙනවා නේ නතර මේ ප්‍රතිගියේ භ්‍රමණය මේ ප්‍රතිගියේ භ්‍රමණය එක ශ්‍රේණියකටවත් නතර වෙන්නේ මේක අචින්ත්‍යෝ වේගයෙන් තමයි මේ භ්‍රමණය හිතාගන්නවත් බැරි මනින්ද කියලා හිතාගන්නවත් බැරි වේගයකින් අචින්ත්‍යෝ වේගයක ගමනක් නැහැ
අකින්තු වේගයක ගමනක් නැහැ. එහෙම ගමනක් තිබුණා නම් අපේ මේ ගෙවල් ලඟනේ ව නැගෙනහිර බස්නායිද සිසුර දකුණ කරකෙන්දට අකින්තු වේගයක ගමනක් නැහැ. එතකොට ඔර්ලෝසුවේ කටිවත් තත්කන් කාලා එක එක තැන්වල නතර වෙන පාසා මේ දෙවිය භ්‍රමණය නතර වෙනවද? නෑ. දෙවිය භ්‍රමණය නතර වෙන්නේ නෑ. සරුණොත් එනවා. යාකට තමයි කුකුරන්ද තියෙදී. එනවා ඒ ඔර්ලෝසු රාමේ කාලේ මේක කාලයකට අහුවෙන්නේ නෑ. අතීත වර්තමාන අනාගත කියන කාලත්වයට අහුවෙන්නේ නෑ මේ ධර්මයේ. ඒකයි අකාලිකෝ. මම ඇතුළු මේ රෝගයෙන් නිරුද්ධයි. ඒ නිරුද්ධ වෙන එක දකින්න කීයක ඉතරයි තියෙන්නේ. විතරමේ දුර්ලභූෂණ සම්පත්තිය තියෙනවා මෙතන. වතුරේ ඉන්න මාළුව වතුර හොයාගෙන යනවා වාගේ වාලා. මේ සමාතුලම තියෙනවා මේ නියම. සමාතුලම මේ නියම තියෙනවා. මෙතන හොයන්නේ කොහොමද යන්නේ? අපි කාලගෝල කතාව දිස්සක් කතා කරමු. කාලගෝල කියලා කියන්නේ අර බාහිර තියෙන කාලගෝල කතාව නෙමෙයි. ඒක රැස් කරන බණ. නිෂ්ක්‍රම බණින්ද මම නම් කාලගෝල කියන්නේ මම වෙන්නේ මම නම් කාලගෝල. මේ කාලය තුල ගලාගෙන ආපු බව ගෝලයක්. කාලය කියන්නේ බොරුව. ඒක බොරුවක් බව. දැක ගන්න පුළුවන් මේ අමාමහා නිවන ප්‍රත්‍යක්ෂයට පස්සේ ආකාලිකයි කියන්නේ. එසකම් මේ සංගත වශයෙන් කියන්නේ මම කාලය තුල ගලාගෙන ආපු බව ගෝලය. මම නම් කාලගෝල. ඒවන නිවන් දකින්න. මම නම් කාලගෝල දෝන නිවන් දකින්න. දැන් ඔය කාලය තුල කලන බව ගෝලනේ කියන්නේ ඕගොල්ලෝ යන්නේ මේ ප්‍රශ්න කරගන්න මේ වගේ සාකච්ඡාවට ආවි. මේක මේ බණක් දේශනා කිරීමක් නෙවෙයි ධර්මයේ සාකච්ඡා කිරීම. මේ කාලය තුල ගලාගෙන මේ බව ගෝලයට ඕන නිවන්ද. නමුත් මෙතන පස් දෙනෙක් ඉන්නවා. ඒ දෙකේ පස් දෙනා මේක අහුරනවා. දැන් නියමයට යන ගමන්ම ගහුරන. සංසාර ගඟ ළඟට යන්න තියෙන පිටිය දික් කරනවා. දික් පිටිය. පස් දෙනෙක් ඉන්නවා අසකන්නාතෝ දියකය. මේ පස් දෙනා තමයි කියන්නේ. අපි ආහාරයන් අලුතෙන් හොයාගෙන තියෙන වචන ආහාරයන් ඒ සමාන නියම තියෙනවා නැත්නම් ඊගාවට කියන ආවිල්ලා ආහාරය තන තියෙනවා නියම කොතන නියම තියෙනවා සමාතුල මේ පිටිය දික් කරන අයගොල්ල පිටියම යසකම් ආසේ දියකය මනස් එක්ක සම්බන්ධ වෙලා පිටිය දික් කරනවා මේ සංසාර ගඟ ළඟට යන්න තියෙන පිටිය තියෙන සංසාර ගඟ ළඟට ගියක් අප්පා ඕක කෝරි මේ මෝරි දිලි මෝරි නෝද මුල්ලි නෝ ඉස්බෙරියන් මොන ගහක් විතර මුණගාල් කෝවන්න වසුර තියෙනවා යමුයි පණින් බයෙන්නේ පණින් සතර ගඟට පණින්ද හැබැයි උඩුගම් බලා තමයි තියෙන්නේ මේ සතර ගඟේ පල්ලෙහාට නම් යන්නේ එපා සතර ගඟේ පල්ලෙහාට යන්නම එපා උළුවන් තරම් ආපතේ වැරෙන්න උඩුගම් බලා යන්න සතර ගඟේ පල්ලෙහාට යනවා කියන එක නෙමෙයි මෙතන උගන්වන්නේ රැස් කරන බණක් නෙමෙයි රැස් කරගත්තොත් තමයි අරයි යන්න වෙන මේක හිස් කරා විස්තරන බා. ඉදින් වදාළ ශූන්‍යත ධර්මයේ, ඉදින් වදාළ ශූන්‍යත ධර්මයේ දැන් සිතනවා බලන්න. තව බලන්න මගේ සංඝ පීඨින් වාන්සේ කියන්නේ අත්‍යවශ්‍ය අසරණ කර්ම විද්ධ කරාවන මාමුදියේ ඒ ආස්තුවේ යටි සම්මා දිට්ඨි කියලා කොට. බොහෝ කර්ම කාරණා ඒ සම්මා දිට්ඨි කියන ප්‍රතිපලින් ඕගොල්ලන්ට ඒක දෙකක් තුනක් ඇතුළත විස්තර කරන්න. ඒක තමයි. ඒක විශ්ව අතිංසක්.
පරමාර්ථ වශයෙන් ඔයාගේ ඉස්සතුණු දරුවා ඉස්සතුණු ස්වභාවයෙන්ම ඉස්සතුණු ස්වභාවයෙන්ම දරුවා අමගෙන් කිසිවිලේ නොකදී කිසිවක් අරිවා ඔයාට ආරංචි වෙනකොට ඔයාගේ ඔයාගේ කනට වැටෙන්නේ ආම් පුතේ ඉස්සතුගිලා කියන දෙන කනට වැට අනුශෝතගා කන අනුවනේ අපි හැමදේ අතුලිතා ඉන්න කුම්භකාරී වාස්තු කන අනුනේ කුම්භකාරී අපි ඉස්සලම මේ කුම්භේ බම්බ කියලා මේ දෙන්නන් කන අනු අනුශෝතගාමී කියන්නේ ඒකයි අපි කුම්භකාරී කියලා ගෙටිපලක් තියෙන එක දැම්ම අපිට හබර කිඩි වලටත් කුම්භ වෙනවා ඒක තෝරා බේරා ගන්නපත් ඒ වගේ අනුශෝතගාමී ප්‍රතිපදාව මේක ප්‍රතිශෝතගාමී වෙනවා ඔයාලා මේ අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න එකතරා අමුතුම නමක් තියෙනවා සතු සෞදිසා දීප ලෝකපත් එහා යන්න නම් මේක මේ අවබෝධ කරගන්න. බලන්න ඔච්චර වැරදි කියමනක් කියන්නේ. ඒ කියන්නේ කම කියන්නේ දේශනා කරපු අමුතුමනි මම ගන්නවා. අමතෙන් කියන්නේ නෑ. ඒක අපිට වැඩි පොන්ටි කංග එදප් මේවලු පොන්ටි කංගයන් තමයි බුද්ධයාණන් වහන්සේ තමයි සාකච්ඡා කරන්නේ. බමුණු මත තිබුණේ. බුද්ධෝසන රජුගේ පුසාන වෙන්න තිබ්බාට තිබ්බාට මේ මල්ලගානවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මේ පුංචි කියලා මෙවුවා. හොඳ වෙලාවට සුද්ධෝදන රජුගේ පුතා වුණා යේ මගදේ දෙවජුරු වුණා. එන්න දෙන්නේ. ඒ තරම් බමුණෝ මේ මෙයාට විරුද්ධ වුණා. යාදී දුක්ඛයි පොදීම දුකයි කියලා ඇක්කලා ඉතිගන්වන්නේ කිව්වම පාරක බැලලා ඒ කාලේ බමුණෝ කෑගන්වා උම්මත්තකස්ස සමාස්තිය. උම්මත්තකෝ සමනෝ ගෝතමෝගේ. ඒ සමන බෞද්ධෞතමයට කිස්සු. උම්මත්තකස්ස මහා සමන මේ මහා ප්‍රමණයට කිස්සු කියලා. ඒ ඉතමයේ පුදුමාට පස්සේ බාංගාදාර හිඳනකම් උත්සවපත් වමුණු. යාතික දුක්ඛා කියලා කියලා කියාපු තැන ඉඳලා වමුණු එන්නේ විරුද්ධව කාර් පුදුමනා. විචාර්ත කුමාරයෝ අර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධ කටයුතු කරපිට ඒකරන්න පස්සේ වෙන්නේ. මේක පුංචි කංගා යන්නේ. සම්බුද්ධාස නයන්වත් කියෝ එක නම් කියන 65 දශකේ වාගේ ඒකේ දීපන්ති කෙරියුස්සක්. අවුරුදු ඒ වගේ තමයි මේ සම්ධර්මයේ දේශනා කරන්න වෙලා තියෙන්නේ. හේතුව මොකද පැනගෙන එනවා සම්මුංගේ ප්‍රවැත්ම නැති වෙයි කියලා හකලා බයක් තියෙනවා මේ සම්ධර්මයේ දේශනා කරන්න. මේ ඉස්සර ආමුතුනමක් එක මම මේ සම්ධර්මයේ ගිහිල්ලා මම මූලික වශයෙන් කතා කරපුවාම මම ওই දාම දන්නවා. මම දේශනා කරන්න කිව්වා අනේ මේ සුගතක මහත්මයෝ මේ තේරෙන්නේ මං කොහෙන් ගෞතම බුදුහාමුදුරුවෝ කොයි විදිහට හිතුවා නම් බුදුසමක් අද නැහැනේ කියලා මම හිතේ නැගිටලා වම දීපේ දී කතා කරන දෙයක් නැහැ කාර්ය කරලා මේ ඉතිහාන මහන්සේගේ ධර්මයේ කර්ම කොටගෙන සංවාද ප්‍රවෘත්තියට කමන්නේ උනාද කියලා විවාද පවත්තන්ට එපා හේතුව විවාදයක් කියන කෙනක අනිවාර්යයෙන් මොඩේක් ඉන්නවා ඔගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්නාවන්ට එක්කෙනෙක්ගේ මොනක්කාරයේ එක්කෙනෙක්ගේ කතා කරන්නේ දාහස්තික කතා කරුවක් එක මොඩේක් එක කතා කරන්න බෑ නේද? කාර්කයක් ප්‍රශ්නයක් නැගලා ඒක තේරුම් අරගන්න ප්‍රශ්නයක් නැගෙන එකයි. කාර්කටික විතර්ක දාලා එයාගේ විඥාන දැනුම කියවපු පොත්පත්තුමින් අරගෙන අතුවාදීකා මෙතෙන්ට අකුලත් කරන්න හදනවා නම් ඒක කියලා මොඩේ. එමුර අපි අසටගත් කොළමිට මේ කතා කරන්නේ අපිට එතන මෙහා දෙයක් නෑ මතක කතා කරන්නේ වෙන දෙයක් අපිට අවශ්‍ය නෑ අසටගත් කොළමිට බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ පෞකාලීන මේ වෙනකන් ගිහිලා තියෙන පොත්පත් සාහිත්‍යයෙන් කතා කරලා වැඩක් නෑ දැන් කේවට්ට පුත්‍ර සාති කිව්වා මේ 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 ගොඩ කූඩල්ලා කනපතකින් තවත් සම්පතකට මේ යනවා කියලා මේ ආත්මය මේ විඥානය ගමනක් යනවා කියලා බුදුදහම වාසේ වාක්‍ය කැඳවලා කියලා කඩින් ආවාද කරා. මම හිතන්නේ දෙන වාතන් නිරපුවා වෙන්නත් පුළුවන්. يعني පරම්පරාවාදී අනුබන්ධව ආත්ම සංකල්පේ දේශනා කරපු නිදන් මාර්ග පුතුගේ ජන්ම අපිට කරයි කියලා තමයි ඔය සාමාන්‍යයෙන් ඔය පොත්පත් වල සඳහන් වෙන්නේ. බුදුදහම වාසේගේ වාතනේ දගෙන එදාම ධර්මයේ විකෘති කරන දැක්ෂය තෙලිලා හිටියා නම් අද ඊට පස්සේ තමයි මේ කාලාම සූත්‍රය කියන්නේ. මම මේක පරම්පරාවෙන් ආවු පළියටවත්, අවුවා කීවේ පළියටවත්, පිටකේක තිබුණු පළියටවත්, මා අනුස්සරය නම් මේක මේ භාවනට හිච්ච පළියටවත්. උගල පිළිගන්න එපා. මේ ආර පරික්ෂණය කරලා කියලා මේක ප්‍රතිපල ලබා ගන්න. එතනම් පිළිගන්න එපා. වංශුක වේකයි. මම මේ ධර්මයේ පිළිගන්නේලා, ඔතනින් එල්ලෙන්න නැතුව ඉතපල්ලා, එහෙම නියෝග දුන්නේ මේ එතනට. මම මේ කියන්නේ සත්‍යයක්ද කියලා මාගේ කර්මය තුළ ඇවිල්ලා බලපල්ල. ඉතින් අතගාලා මේක බෑ. බාහිරින් බුදුකමෙන්ද කිව්වද? මම කයිස්සිය දේශනා කරන ධර්මයෙන් විතරයි බුදුකමෙන්ද කියන්න පුළුවන්. දේශනා කරන ධර්මයෙන් විතරයි බුදුකමෙන්ද කියන්න පුළුවන්. දේශනා කරන ධර්මයෙන් මොකද චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදේ. සූත්‍ර ඕන තරම් තියෙන්න පුළුවන්.
සූත්‍රේ මෙතනක් තියෙනවා. මෙතන තමයි ඒ සූත්‍රය. උන්වහන්සේට තමයි කිව්වේ පඨමං බෝධි පල්ලංකං සුචියංකං නිම්මිතං ප්‍රථමයෙන් බුද්ධිය ඵලයක් වලකේ කරගෙන මේ අනිසලෝචන පූජා ප්‍රඥා කියන අත නිපියන්නතු මේ සංක්‍රමණයෙන් හිතදී අපලයික බා. එතකොට තමයි මේ විඥානකරේ අවසන් වෙලා රත්නාගරේට යන්නේ. ඉතලින් දෙයක එකක් තමයි ඒ දෙන්නේ. ඉතලින් ද නාග ධර්මයේ කියලා කරගෙන මේ අදුෂ්ඨවේ. වක්ඛාය විත්‍ය. වක්ඛාය විත්‍ය තමයෝ ධර්මෝ අත. මේ වක්ඛාය විත්‍ය තමයි ඒ ධර්මෝ අත. වක්ඛාය විත්‍ය අසුහතෙන් අවිද්‍යාව කියන පෙනබ උපදේ. ඒක අවිද්‍යාව කියන දේ පෙනබෙන් තමයි නොතේ හිතේ මේ එතන. ඒකව දුරුවන කොට ඒ කෙනගොල්ලේ අත ඉඳලම තමයි. ඒ කියන්නේ සම්මතයෙන් තොර පරමාර්ථයක් නෑ. සම්මතයේ ඉඳගෙන තමයි මේ සත්‍ය දකින්නේ. සම්මතයේ ඉඳගෙන තමයි මේ සත්‍ය දකින්න මේ සීරිය මේ සීරියක ක්‍රම වේදී අනුගමනය කළා. එතකන් අපිට හේවම තියෙන්නේ නැතන. විඥානය අවසන් වෙනකම්. ඒක ශමයේද? විඥානය ඒක ශමයේද විතරයි අවසන් වෙන්නේ. ඊට පස්සේ නැවතත් ආය සම්මද මම කලින් කියේ විචාරක නැවතත් ආපුවම එතන මේ තමා සෑම දෙයක් කර්ම කරුණු දැන කරුණු දැනම මේකම කරනවා සිද්ධ වෙන්නේ කරුණු දැන තමයි ඉතින් ජීවත් වෙන්නේ එතන මහා ප්‍රඥාව. මහා ප්‍රඥාව කියන්නේ නේද අවබෝධ කරගන්න ජමුරු ප්‍රඥාවක් ඕනේ නිකන් නම් බැ වීර්යයක් ඕනේ අවසානයේ මේ වීර්යයක් අත්කරන්න ඕන විභව සංඥා කියන එක තියාගන්න බෑ. ඒ කියන්නේ මේ භවයෙන් නිරුද්ධ වෙන්න ඕන භවයෙන් නිරෝධ වෙන්න ඕන නිවන් දකින්න ඕන කියන කර්ම චින්තනය උපාදානය කරගෙන ඉන්නකොට එහෙමද කාම සංඥා භව සංඥා විදෝතන සීතුස්නා වුදු කියලා බෑ. ඒවන් පිටරිවට්ටම් ද්වාදසාකාරා යථා භූතං ඥානවත්තන සූසුද්ධං මේක යථා භූත ඥානෙම බලන්න. වෙන අටුවාදීකා පොත්පත් වන්නේ මේ මංගාව තියෙනවා මේ පොතේ පිරිත් පොත තුල තියෙනවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය. මේ සූසුද්ධ දේශනාවල බුදුහාමුදුරන්ගේ ධර්මය තියෙනවා. ඔබ සත්‍යයනා කරනකොට මිනි කියනවා මේ යක්කු කියන්න ගන්න පිළිප මේක යක්කු එළවන පිළිප නැහැ බුදුහාමුදුර මේක පැහැදිලිවම සඳහන් කරලා තියෙන්නේ. ඒ උන්වහන්සේගේ ධර්මයේ අර්ථය තමයි අපි ගන්නේ. සංජායනා කරනවා කියන එක වරන්තක් එක මම කියන්නේ. ඒකට පිළි සංජායනා කරනවා කියන එක ඒ ගැරන්ඩියක් එපගේ අපි ප්‍රතික්ෂේප කරන්නේ. මම මේ පිළි සංජායනා කරන තැන වලට යනවා. දැන් TV සාහනකට කියනවා නම් ඉන්නවා වෙන අපි කියනවාට තේරෙනවා. ඒවා කියනවා මේක තේරුම අර්ථය ගන්නවා වෙන අපි කියනවා මම දන්නේ නැහැ. මම ඒ ගැන විවේචනය කරන්න යන්නේ නැහැ. විදිකානන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ පිළිසූත්‍රවල තියෙනවා. ඒ අර්ථය තමයි සංක්ෂිප්තය තමයි අපිට ඕන සංක්ෂිප්තය. දැන් බුදුසසුන වාන්දේ ජීවනයේ දේශාගරන් යාසි විස්සා කරාපි විස්සා යාසි විස්සා මරණම් විස්සා දීෙහි විත්ත යෝගෝ දුක්ඛෝ අප්පේහි කම්ප යෝගෝ දුක්ඛෝ යම් කිච්ඡන් වලපති කම්ප දුක්ඛං සංක්ෂිප්තේන පංච උපාදානක් සම්බා විස්සා අන්තිව කොටින්ම කියනවා නම් මේ පහෙන් උපාදානය කියනවාදී උන්වහන්සේ එතන සංක්ෂිප්තය අරගත්තේ සංක්ෂිප්තේන කියන්නේ සංක්ෂිප්තේ සාරාංශ අර ජාති දරා ව්‍යාධි මරණ කියන සතර අපායන් ගොඩෙන්න පුළුවන් පංච උපාදානස්කන්ධ දුකයි කියලා හිතලා හරියටම වටහගත්ත හරියටම අවබෝධ කරගත්ත. එතකොට මේ පංච උපාදානයේ තියන්නේ මේ වර්තමානයේ මේ සමය තුල පහළ වෙන සිතුවිල්ල. නැවතත් කියන්නේ මේක තමයි වැදගත්. මේ සිතුවිල්ල පහළ වීම තුලම අතුරු ගාන ඔක්කාන්ති පහළ වෙනවා අභිනිබ්බන්ති අතුරු ගාන ජාති උපදිනවා සංජාත නැවත උපදිනවා හරි. එතකොට සමෝධය තුලම නිරෝධය වෙනවා කියලා කියන්නේ ඔතෙන්ද? මේ සිතිවිල්ල සමෝධය තුලම නිරෝධය උපාදති උපාදෝ උපාදති බන්ධ කියන එක දැන් අද ආම්බුගේ දේශනා කරගෙන යනවා. ඉතින් මේක අත් ගැටලුවක් නෑ. ඔව් මේ කාරණය තේරුම් ගන්නයි ඕන. සමෝධය තුලම නිරෝධය වෙනවා නම් මෙතන පිටියක් තියෙනවා නැද්ද කියන එක ඔයාලා මේ ආර්ය පරික්ෂණ ඔයාලා කරන්න ඕන. ආර්ය පරික්ෂණය කරුවා ඔයාලට පැහැදිලි වෙනවා. ඊට පස්සේ තවත් කෙනෙකුට අවබෝධ කරගන්න මේ ධර්මය ගලාගෙන යනවා. පොතක් තුල තියාගෙන පස්තරයක් ගලාගෙන ඉතිරනවා මේ ගලාගෙන යන ධර්මයක් තමයි මම මේ කතා කරන්නේ. ඕගොල්ලෝ ඉන්න තැනයි ඕගොල්ලන්ගේ වෙනස් වීමද ඕගොල්ලන්ගේ ශාස්ත්‍රාරි මොනවාරි ඒ ගැටලු අවබෝධ කරගන්න තමයි මම මේ තැනට ඉන්න දේකනා කරන්නේ. යකා කියලා කියන්නේ අපේ අම්මල මුන්නට ධර්මය ගෙන ආපුවාම අර ඇඹරුම් ගලට හදනම් කියනවා නැතිම දෙන් කියන එක ඇඹරුම් ගලට අහුවෙන්නේ නැති ඇටේ පිටියෙන් නැති ඇටේ ඒකට යක්ඛාල් යක්ඛාල් කියලා කියන්නේ සංකය. ඒක යකා කියලා කියන්නේ හද හිතක් කියන හද ගතියක් කියන හම්. ඒක වෙනස් වෙන රූප කියන එක තමයි ආලෝක කියලා කියලා ආලෝකයක් කියලා කියලා කියන්නේ. ඒ ආපු ගාමදී මේ
பிரமண வெளியேட்ட வரேன் அட்வல்ட் பழையாமல் இதை பத்தி மன பிரச்சனை ஏ பிரச்சனை அவர்கிட்ட உத்தரவு நடத்தான் அவங்க வந்து அது ஒரு பழனும் கப்பல் திட்டங்கள் முன்கிட்ட விசு பண்ணணும் இதுல போனா அது பேசா ஏ பிரச்சனை அந்த உத்தரவு ரூபாணி தட்சிணத்தி பாகினா புதுக்கூறு தெரிவா அந்தக்காரே அனக்கு பெருப்பானவா மம தம்ம சங்கிய உபாசகே உதுப்பியானந்தான் மன அஹலதமா உபாசகே அது அது இப்பெல்லாம் உபாசகே கேரளாயிருந்தானே இது அப்ப கிச்சோட்டு கல்ல உதவு அப்படின்னு அவித்யா பத்தியா மீது சங்கார மமோ தஸ்தோ அம்மா சம்பிஸ்தி அது வாம்பாசரின் சாங்கலின்
ඉගෙන ගත්ත කෙනෙක්. මම ඒ වාරමේ අත්තරලා මේ ආපු ගමනක් නෙමෙයි පන්සල බෝධිය අත්තරලා ආපු ගමනක් කියන නෙමෙයි මේක. මම ඒ සියලු දේම කාමුණක් කරගෙන යනවා. මේ උපාදානයක් නිශ්චියක් නැහැ. අපේ පන්සලේ ආමුදුරුවන් අපේ ඊළඟට කියන්නේ මම ඒක කවුදිකේ කියන්නේ. උන්වහන්සේ වචානේ පිළි යාන කාලාවෙන් එන කියලා කියලා මම වැඳලා එනවා. අද යාන උපාදක මාත්‍යෝ මේ අපිින් අනුමෝදන් කරනවා අපි හා. මම දාන ඇතිකේ. අද ඔබ උපාදානය කරගන්න බෑ අර කලාලයක් කියලා කියලා. ඊගාන කුඩින් කෝප්පියක් කියලා ඒ වතුරවත් කළා ඒ වගේ දේවල් ඉන්නේ තරම් නෑ ඒක දෘෂ්ටියක්. දෘෂ්ටිය කර කර. දෘෂ්ටිය කර. උන්වහන්සේට ඉච්චිලි වටේ මම කවදාකවත් ඒ චතුරාර්ය සත්‍යයන්ගා ඒ දෘෂ්ටිගතෙන්ද මේ උපාදානය කරන්නේ එහෙම තියෙනවා උපාදානය කියන්නේ නැහැ උපාදානය කියන්නේ නැහැ සංසාරවත් නැහැ අත්දෝරන සංසාරය නෙමෙයි අපිලා දන්නේ සංසාරය නෑ මේ විදිහට සම්බන්ධ වෙන්නේ කවදාකවත් අත්දෝරන සංසාරය ප්‍රඥාවෙන් ධර්මයේ සිරට ඇතුල්ලා ප්‍රඥාවෙන් රැකින්න ප්‍රඥා කියන ඇස අනිදුල අතිදේවක් වලන්ට හේතුවක් අත්තරින්දපා මේ සෑමදී අස්ම මේ ඉතලක් මහකොලවත් මේ කුණු කුටිකක් කියන්නේ චින්තනේ කුලේ චින්තනය තුල තමයි මේ තියෙන්නේ ඉස්සේම නීති ලෝකු යනවා කියන මේ ලෝකයේ කියන්නේ චින්තනේ චින්තනේ දිලස්කේ මේ බඹයක් වගේ ශරීරය කුලේ මොන කරුවක් කියන්නේ මේ නිවන දකින්න ලේසියක් තියෙන්නේ මේ නිවන කියන එක තියෙන්නේ මේ කොහොමද ඈතක නැහැ කියනවා මම පරිම අමාරුයි මේක අනිත්‍යතාවාරි බුද්ධියන් යාගියේ ප්‍රඥාව පහල කරගන්නවා. ඒ බුද්ධිය පතම බෝධි පල්ලංකම්. ඒ බුද්ධිය පළකයක් කරගෙන ඒ බුද්ධිය ඉදිරියම තමයි මේ ප්‍රඥාව පහල කරගන්න පුළුවන්. ආ හොඳයි නම් සාදී සාදී සිසියෙන් දනාතන මේ අසවේදී නාමයෙන් වෙන සාස්ත්‍ර සේවා කියලා.